මේ මහාසිංහලේ බෞද්ධ ඉතිහාසියයි. මහාසිහලේ බෞද්ධ ඉතිහාසය වැඩසටහන බෞද්ධය නාලිකාව තුළ විකාශය කරන්නට ආරාධනා කොට ඒ ඉඩහසට සකස් කොටදී. එ පිළිවෙත මාර්ගය පාදාදුන් අපවත්තුය වදාල ධරණාගම කුසුල් දම්මා විදාන නායක් ස්වාමිද්‍රයන් වහන්සේ. ූදාසිට උන්හන්සට පින් පිණස්ස උන්වහන්සට අජරාමර නිවන් සපපත්තිත්වේවායි ප්‍රාර්ථනය කරමින් තමයි මේ උන්වහන්සේ තනාදුන් මාවත අප මේ සමාජයේ හරහා එවිද යන්නේ. එනිසාම ඒ ගමන් මාර්ගය තවතවත් හෙළි පිහෙලි කරමින් අප උනන්දු කරමින් අප පරිපාලනය කරමින් අපට අනුශාශනා පවත්වන පර්තමාන බෞද්ධ නාලිකාව අධ්‍යක්ෂ දූරන්දර මස්්‍රරි සම්බෝධය හාරය විහාරාධශ්වර පුරලැන්දේ වජලක්්ඥානායක හමුදුරුවන්ට පින්දමින් අප අපේ වැඩ සටහනට ආරම්භය තනවා. දැන් ඉතිහාසය අපි මහවන්සය දී පවන්සය ද පවන්සය වස්‍ය ප්‍රකාශමින් රජාවලියෙන් පූජාාවලියෙන් කියවෝමින් සෙල්ලිපි ලන් ලිපි අभිලේකන පුරාවස්තුූ ආදී නිරීක්ෂණය කරමින් පවත්වල මේ සංවාදය තව තාව බොහෝ විද්‍යාවන් සමඟ සම්බන්ධයි සමාජ විද්‍යාව සමග දේශපාලන විද්‍යාව සමග රජුලෙස සම්බන්ධයි ජාතික වශයෙන් පමණක්නේ ජාත්‍යන්තර වශයෙන් උත් සම්බන්ධ දැන් ජාත්‍යන්තර තුළ ක්‍රියාත්මක වූ නව දේශපාලනික ප්‍රවණතා අලුත් සොයාගැනීම් ආදී පිළිබඳ සාකච්ඡා කරීමේ දී ඒවා තෝරා බේරා ගැනීමේ දීත් අපට මේ අප විසින්දත්ත යුතු අපේ රට ඉතිහාස වැදකත් වෙනවා. තැන් පොළොන්නරුව අවදිය පිළිබඳ අප මෙතෙක් කරග ආපු සාකච්ාව තවට පරක්‍රරම්භහ රජුුවෝ පොළොන්න්නරුව ජයග්‍රහණය කිරීමෙන් පසු පොළොන්නරුව ප්‍රතිශංස්කරණය කිරීමේදී පළමු අදියර ලෙස සංඝ සමාජයේ ඒ වන විට ඇතිවී තිබූ තුර්මතයන් නිකායබේදයන් දුශීලයන් ඉවත් කොට සාමාග්‍රීියකට පත්කිරීම සඳහා තමන්ගේ පළමු ඇෑයම නිකුත් කිරීම රර්ණාව අපට සමාජ දේශපාලනිකෝ යිතිහාසික කල්පනා කරනකොට මට මතකේටනවා වී අයි ලෙනින් මාක්ස්වාදය ල් මාක්ස් විසින් සම්පාධනය කරපු ප්‍රාග්ධනය මහපොළෝ මත ප්‍රායෝගික කරණය කළ මහා සමාජවාදය ලනින් ව අයි ලනින් විසින් පසුකාලීනව ඔ අප විසින් වැඩවසම් සමාජයේයි හඳුනාගත් ෆවඩ ලිසම් පලෙසේ හඳුන්ුවන මේ සමාජ ක්‍රමය පිළිබඳ කරන පැහැදිල කිරීමේ දී. එතුමාන් දක්පනවානේ ආසියාාතිික නිෂපාදන රටාව ලෙස අප නම්රයක්තරක් ප්‍රදේශයක් ගැ එතකට යුරෝපේ බලපවත්වන වැඩවසම සමාජයට වඩාමේ ආසියාර්ික නිෂ්පාදන රටේ රටාවේ බලපවත්වන වැඩවසම් ක්‍රමය වෙනස් කලා වී අයි ලෙනිින් නිර්දේශ කරනවන්නේ අනාගත සමාජ විද්‍යාෂයින්ට අනාගත සමාජවාදීන්ට නිරීක්ෂණය කරන්නේ ඇයි. ඔහු යොමු කරනවානේ ආසියාාතික නිෂපාදන රටාව. සියාතික නිස්පාදන් රටාාව කෙලකිී ඔය අත්මිදික කලාපය. ඇතකොත් ලංකාව මුල් පොට ත් ලංකාව සියමය බුරුමය කාම්භෝජය තායිලන්තය මලයාසියාවාදී අත්මිදික කලාපය. අත්මිදික කලාපය වනහි තේරවාද බුරුදධහමින් හික්ම වෙච්ච මුොහොමි ප්‍රදේශය. ඒ නිසා තේරවාදී ධර්මය තේරවාදී බුද්ධ ධර්මය මොනතරං ඒ කලාපේ සමාජ දේශපාලනය වෙනස් කම් කර භාජනය කලාද. තමයි ශාස්ත්‍රීව සොයා බලන්න කියා බී අයි ලෙඩින් විසින් අනාගත විද්‍යාීන්ට යොමු කරු ල්ි අපි අද වෙන විට එක එලෙසින් ඒ සොයා බැලීමකට ලක්පට තිබෙනවාදකන ප්‍රශ්නය අපට තිබෙනවා නමුත් දැන් අපට පැහැදිලියනවා ඇයි අපේ රජවරූ නිරන්තරෙන් සංග සමාජයේ සමඟ කිිට්ටු සම්බධතාවක් පැවැත් අපේ රජවරුන්ට මෙරතේ මේ තේරවාදී බුදුදහම මහා විහාරික භික්‍ෂූගනය මහා විහාරික බුද්ධ සම්ප්‍රදාය හවදුරටත් රැකගැනීම සඳහා විධ වැඩ පිළිවලවල් විධ ක්‍රියානෘතියන් අනුගමනය කරන්න සිද්ධ වුනේ ඇයි කියන කරණාවතමි සමාජ විද්‍යාත්ම කොහිතන්නට ඕන. එනිසා මේ සංග රාජ මහා සාමි ආදීිි තානාන්ත්‍ර සකස්ති. බදදුද දහම සංග සමාජයේ සහ රාජ්‍ය දේශපාලනය අතර රිජු සංබන්ධතා පවත්වා ගැනී මෙන් තමයි මේ සමාජයේ නිර්මාණය කරනුණ. අන්න එහවු සමාජයට තමයි. අපි තේරවාද බෞද්ධ සමාය ක කියර කිය. ඒ තේරවාද ෞද්ධ සමාජය තමයි. විදධ දේශපාලනික හැළහැපවීමට ලක්වෙමින්. යිටවස්සේ මේ ආසියාතික. දකුණු ඉන්දීිය චයිචීන උතුරු ඉන්දී ආක්‍රමෝල්ට පවනක්්‍රමේ පසුකාලීනව පෘතුගීසි, ලංදේසි ඉංග්‍රීසි ආදී බටහිර ආක්‍රමිකෑයට පවා. දක් වෙමින් කන්දෞුරට රාජධහනිය ආරක්ෂා කරගන්නට විධ උපක්‍රම යොදුරු ලැබේ අර අතීතේ සිට ගොඩනගුණු ලැබූ ඒ මහා බලසම්පන්න බෞද්ධරාජ්‍යයේ. තේරවාදී බෞද්ධරාජ්‍ය දේශපාලනත් සමඟ සම්බන්ධ වී. ත්පු ක්‍රියාන් විතය කිය එක අපට හැම පැත්තෙම සමාජ විද්‍යාවෙන් දේශපාලන විද්‍යාවෙන් සංස්කෘතියෙන් ආගමානු පූල ක්‍රම බේදවලින් හදාරන්නට පුළුවන්. ඒ සඳහා තමයි අපි ඉමහාසිංහලේ බෞද්ධ ඉතිහාසේ පවත්වන්න හැකි තාක් සරලව මේ ශාස්ත්‍රී ක්‍රියාව ක්‍රියාටමක්මට ඉතිගේඒ කටයුත්තා අපට කරන්නට හැකියාව ලැබෙන්නේ අපේ අපවත්ව වදාළ නායක හමුදුරන්ගේ පැවරුම සහ ඒ තුළ අපට අපේ අපට ඇති අරමුණ, ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපට හමුවේ තිබෙන මේ පින්වන්ත අපේ බුද්ධි මණ්ඩලේ සම්පද්දායකත්ව ඔන්ගේ ඥානය ඥාන විභාගය නිස්සරණා අධ්‍යාසය, පරේෂණය සතතා අධ්‍යසය සියල්ල කරන කොට ගෙන තමයි. අපට හැකියාව ලැබී තිබෙන්නේ මෙන්න මේ ශාස්ත්‍රී සාකච්ඡාව මෙලෙස සාකච්ඡා කරන්නට සාර්ථක ලෙස. එනිසාම. ුතු ක් මගේ දධි ල ගවරන් හදුන්දී වැ සටහන ර කරන්නට සියෑකරले ප්‍රධාන සंगනායක දැන් පත්. හ යතුනු රජමහා විහාරය විහාරා ශවර පලිමිට සිර රතන ය හඳදුර අන්න දත් මුදු දී ූලසනේයට පිගු ලබන. ඒගේම පෙරදින ශ विද්‍ය्याල परा विද්‍යාන්ශේ කවර උපද ධරි इතැන් සිට लेकरන ගත ග්‍රන්ත ගණනාවක්. හාස ද්‍යාව වෙනුවෙන් පුරා විද්‍යාවෙනුවෙන් සකස් කරු ලැබු පර්තමාන බෞද්ධහා පාලි විශවිද්‍යාලයේ ඉතිහාස ස පුරාවිද්‍යාන්සේ කතිකාාචාරය දුූරය හොබෝන කතිකාාචාර ෂංක මල් සිරි විදධතාවත් බෝම ගෞරුවෙන් එමන්ඩ පෙඩි පිගුණු ලබන ගමන් අවසරයි යාරම කරන්න දෙයන්නේ මහාසිංහලේ බෞද්ධ ඉතිහාසයයි. ර ඕන් අපි මේ ගොලොන්නරුව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ බහන්සේ හරි පූරු දීර්ග විස්තරයක් පගිය වැඩ සටහනේ පළමු අඩ පැෑම භාවිතා කරමි වහන්සේ බෝම පැහැදිි කරු ලැබවා පරක්ක්‍රම් බාහ රජුරුවන්ට මොනතරං අවශතාවක් තිබුණාද සංග සාමාග්‍රය සහ ශාෂනික සුද්ධිය වෙනුවෙන් කාලය ගත කරන්නට කිය පැහැදිලි කරා. ැන් අද අද අපිසාකච්ාරම හමුදුරනේ. ඒවගේ අපට ඉතාම වැැදගත් වන්න පරිච්චේදයකට ආරම්භයක් මහමන්සේ තබනවා මහා ගිලන් හල් පිළිබඳ. තොට පොළොන්නරුවේ ඉස්පිරිතාලේ පොළොන්නරු හොස්පිටල්ෙක් පොළොන්නරුවේ ඉස්පරිතාාලයෙන් කොට මෙිහින්තලේ ස්පිරිතාලයෙන් අතීතයේ ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලබා තිබූ නිපනතාවට සාක්ෂි සාධක පුරාාවස්තුූ ගොන්නක් අපටකි ලැබෙනවවා. ක්ම් හරජරු නි යුද්ධ කර හිටිය තරක් නමේෙනි සාසනක සුද්ධිය සදසාමාග්‍රය පැවැත්ව පමණකුත් නොවෙයිනි නිසා මෙන්න මෙතනින් හට පටගන්න පරිච්චේදේ වෙනම දිශාවකට අපේ තියාසි උමවානේ ද අපේ නායක හාමුදුරුණි මහා ගිලන් හලදවාගේම අවාත්්‍යවදාල ධනාගම කුසලදම්මා භිහාන නායකහඳුර වහන්සේට පම් පවුණ වනවා තම අද්‍යස දුරන්දර අප ොල්ලන්දි ිරජ්ඥාන හදු ඇතුු ඒ බෞද්ධ්‍ය මාතජාලයේ කාර්මල ඇතුළු සෙවනය කර හැමෝටම යහවති සිත ප්‍රාථනා කරනවා. ජබී අතා කරනාවේ හැත්ත එක්වනි බරච්චේදේ. අරාකම්මා හොර ජතුමා පොරොන්නරුවේ දිවෙනි අිසේ කල බාගතර බස්සේ එතුමා මේ එකරපු නව කාරි භානය. එම ඉදිරට මේ කියවා නම්බට පමණත් තමයි පොළොන්නරුව කියලා තිබුණ කියලා. ප්‍රස්තිපුරයක නම එක නබට පමණක් තම යුද්ධ කරලා කල්ලා කලාන්තිමේට නම්බට පමණත් මරච්ච පොළොන්න්නරුව හැම ස්‍රස්කරනය කළලා දීනු කොලා කියලා. ඒ ශාසනය කරන හෙමක් නවා එ තමයි වත්න් ඉතකට නගරේපවා ශාසනය. භාසුගන් සෝ්‍යය මෙහැම දෙයක්මන යුද්ධත් එක්කම පිරිහෙන්නේ තිම ආගිම වස්නත අපේතත් කතා කළා ශාසයකබේදය රි පැත්තෙන් ගත්හම මට හිතුවා මේ මේ මේය ඒ ශාසනක දේශ ම බේහිදය ආතිිගත්තා නිකාය පෙහිතාආති කත්තාම ඉව්වත් එහිම පිටීමම බිස්සු හන්සේ විතරක වක් කියන්න ඕන්නේ ට ැති හත් වන ත් ම හත් වෙන හෙත් ල්ල දේශපාලන ත ලංකා පරමු ශාසන බේතය කළේ කවුද පළම ශාසන බේතය කරන්න මුල්ලුනෙත් ජිකෙන වර්ගම්බා රජ්ජුරු දෙවනි නිකා බේ ඇති කරන්න මුල්ලනේ කවුද ඒත් මාසි රජ්ජුරු එතකට මේ ශාසනක බෙහෙත පින්න භාවයක් ඇති කරන්න මුල්ලුනෙත් රජවරු සමය කරන්නත් ඒ රජවරුමයි මෑ කරන්න. බලමන් දේශපාල තමයි එදා අදලක්වා ද මෑත ගත්හ මනත් දැ සමහර දෙශපාල දේශපාලනයේදී අමස්ථාවක දම හජෝරු වේවා ඉට මෙහා අදලක්වාමගත්ත හම මහාවිහාර සම්ප්‍රදාය බුලින් අභේකර ජේතනනාද හිල්ල අදාපිගත් හම දන් සයම් අමරපුර රාමණ්ඥාධික ඇතිව හද ඒවාගේතව අනු පාර්සුව කොච්චර දීනවාන්දද. ඒවා හොලබැලොත්ේ ඒවා කෞුද ඇතික කේ. එඒ රටේ ලංකාහිටපු ඒ ප්‍රධානිෝ ඒගොල්ලු තමන්ට වාසිදායක තමන්ට අවනත තමන්ට පස්සග්‍රායි ප්‍රධාර හාමුදුන වහන්සේලාට ඒ පාරසුව හදන්න අනුබලය තුන්න සමහරට කළේ පට රජවන තමයික කළේ අද එහෙම වෙලා අද මුල් වලින් බිදුලව කියපු පාර්සුව 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 ගත්තහම මහා ගෝඩක්. අනුපාර්සු. අම පුරණිකාය වේවා රාමාණිකායවේවා සියනිිකාය වේවා මෙ සේරම අනුපාර්සේවා පිළිගත්තේ කසමහරවතිනවා කලග පිළිගන්නව කලදව පිළිගන්න. මහානායක හාන්දුුරෝක නංගත්තොත් එම ලංකාවේ සියලු මහනනාක හාන්දරුවක නටි රනගත්තොත්ෙ හ තදයගරට බෙතර නම් හාදුරුව අපට මතකත්නෑ මේ සියම් ලාාමණ්‍ය අමරබනේ ඒ මහනාක හාන්දුරුව පත් කරල්ලා මෙහම ම කලේ කරන්න හැමිකට මුල්නකවත් දේශපාල තම හැම ස්ථාවදී ඉද හාදුරු තරක්මය කරන්න බෑ දේශපාලන විසින්තමයි නිකායවල් බැදුව හැද මේවා කළේ ඉරිපස්යආපාලන පැත්තිෙන් ගත්ත හැමඕ මහ පරක්කම රජලෝ රජවගත තියරෙනගේම අපට පුළුවන් සමයට නිකා බේද කියනයවා කොල බේද කියනයවා හැමික් මූනන් නැති කරන්න පුළුවන් හැබැති ොල මුල්වෙෙන් ෝන අප අපේ උපැන සාදයක කත්තා ඒකෙමටහන්නේ නම ජාතිය ආගමාස වාසකම ඔතුොරතුරු එහම වක ස්කි ලංකාන් කිරති පුුණ නම් මුකුත් නෑ නෙවන ල්වාක ල ල්ල කරල කිව ගද කිවට ව්වාපය අරකහන්න නැත්තං. අපට එදකොට මේ රවේ හොල බේතයක් නෑ ඉර සනි පැත්තිෙන් ගත හම ඒකම මේ අදාපය කාඩුවත් කියන්න බෑනේ කවුරුවත් මේ අපේ බොම කොළවාන්තයෝ කියන්න බැන. ධැනි පැත්ෙන් පොද්ධහස්ත තින ඕන කෙනකොට තමන්ගේ නමගම වාසකම මාරු කරන්න පුළ. තුමා ක් ලන් නො නොල ලපුුවන් ඕනන් නමවාසක මාරුකරන්. අද ලංකාවේ මාර්කරපය කොච්චර ඉන්නවත් කාර්ද කියැන පුළන්ඇත කොට හෙනම්. අපි හැබෑ කළලුවන්තුව හැබෑයි සුද්දහන්තයෝ අපි හැබෑ ආහාවල්ලක කියලා මෙම ආගමික වසෙන් නිකාවසයෙන්වා කුළවාසයෙන් වේවා මංකියන්න මේකට හැමස්ථාකදීම අනිවාරය මේ වගේ ජඩ තියනවලට ඉඩුවෙනවා මහාපරක්කම් හැබැති මේකත් දිකටම ගත්තාහම කාලෙන් කාලය ඇති කලේ නැතිකෙලේ විනාසක කළේ හ දේශපාල වක්ක කියන් ලන ධර්මාස කරජ ජුරුව ප්‍රබලන කොට යුද්ධ කරලා කරලා අන්තිමයට හැට දහසක් අයින් කලා හැට දහසක් අයි කලා සුද්ද කරලා ඉඩ පස්සආප ඔන්න මේ මුොකල පි සහතන් වහන්ස ඇතුළ හරහස ඉන්නකාලන ආතන වහන්සේත් ඉන්නකාල හැටදහස සුද්ද කලලා අයි කරලා එහෙම ඒත් කලක්ර ඇනමුුණේ. පපස්න වගම් බර ජුරන් කල ඇතුන හැබැ හි ව කියන්න තුළ ජුරතම සක්ගල හැර දවෝ කරලා. ආපහනත ඔන්න පිටින් ආපෝදව් කළලා හජුරුුවරංග හැලපාතුන්ල ඉවාසව හසි රජුලං කාල හෙමුණ ඊළඟට ආප සමහරජෝරු අයිත් මුල්ටතම යන්න බලපුහා. සම්පහ මුල් රකින ම ැම් පරගමාහරජන් කතිකාවත්තුල අපේ මුලින් කියවුණ ඒක මොලිකත්වයට පා දෙෙන්නේ බේගරි ජේතවන කරත ඉදමි . ඇද දක්වාමි කියෙන ස්කීම හා හාරය අරම්ම ගැන කියන කිපු හම අපි න්න කොතලද ගුන්ත හන්ත දෙසම හරාතන වහන්සේ ඉඩ පස්සය ආපහෝ එහාරගේ පිරිසතමයි මාත අනුවිහාරය පංසිය දො ්‍රන්ථාරෝඩ කළේ ඒ පංසිය දෙලාාතමයි යාපොහෝ මේ අන්ුරාධවරය තෝපාරාමටි නොයා උතුම්බර කෙර විහාරයේ දෙමුලා කර පතිංචිවෙන්නේ ඒ හාන්දුුරුවන් ගෝල පරපොරත මයි මෙ අපිකෙ බොගලන් කාශසි පපා හාමුතුර. ඒගොරු තමයි ආපහෝ ජැමත ප්‍රන්සරෝට හා ජස්සනාදුහර කට්ටිය යාාපහු වඩ සහ දමදිනයට එන්නේ දමතින හිටවා අ ඇතමයි අච්ච කල්ල විහාර හිටවා අය තමයි හයකිරි අස්කිර කියලා හෙමෙන්නේ තුළ ගත්තාව අයි්‍යප මුලල්ටම යන්න එඒ මහා විහාර පරම් පරාව ඇයටම තමයි. අත්තනදම අතරදත විල්ල රජ්ජුරු අර කියපු අප ජමතුමා සඳන් කලා අර කතිකාවත සම්බන්ධ හකුම් බාරජර කරපුූ හාර උත්තර හාරකර කතිකාවතේම ඉතන අපවායිත් මුලකත්වය ලබාදන්නේ මේ කොහෙද දිමුලාගලු උදුම්බරක විහාරය මුගලන් කාශසය පාති හාමුදුරුවන් උතුමත් සඳහරන මහාසාමිතත්වය පත් කරන්නේ අර මහා විහාරෙන් ආපු ය පරම්පරාවඒ කරන නවයි ද හිවකට ඇතිකරන්නේෙ හන තිකරනකට හැමස්ථාවකදීම රටේ දේශපාලන්නේ හොන් වක් කියීනවා. ස හට කිය වැඩි හහිතනය ම නම කාලීන වහන්සේගේ පැහැදිි කිරීම මේ අපි කතා සාකච්ඡා කර මාතුරුකාවට අදාල දං ගිරන් ර සමන්ධය කතා කරන තිබුණේ හමු අප කතා කරන ආපු එකම සාකෘටසක් කර මේ භික්ෂශාසනය කැනා අපිද ඉදි කතා කරන්න තියන. අමසනතියපර ජැංේ මේ බිස්ුසාාසනය සංදෝසනය මුලින්ම පිස හකරේ එඒ එ පැත්ෙන් අපිට ෝ සතුරක් න්න පුළුවන් මහ පරම්බාහරත් ජුරෝ. ම ස සංස්ෝතනයක් කලා රජෝරු කියලා. අප තතාකන හෙන පුළලම හාමුර මොටදම බදබිඩ ිලා කියලා හැබැයි හැමකිරින් අපි දන්නවා මේකට රජුරුත් වක්තියන්න ඕනෑ දේශපාල වක් කියයන්නත් වෝනෑ අනත්තික අපට එහෙම කරන්නබ තවහේතුවත්ති අපිදකින. එකත්තම පුද්ගලයක් අපිකමද ග කෙනෙක් අපේ ඒ පට රවන්න පුල පත හ පුලම වෙනැස් කරන්න පුලුව. හැබේ හාමුදුරුවක් කියනක් හෙම කරන්න කිපු හම ය හාමුදුරු වටා යින්න තවත් දහස් ගානක් ඒ මතිය දරන්නා ඉන්න. ග ොම බෞ්ගේ ගහල්ුල අපි කතා කළ යම්යම් වැරදි මිත්‍යයා මත ා පුරා විද්‍යාහනය පුරා මිට්‍යාව ගැනත් කතා කරලා මිතුම එතකට ා මුද්‍ය මි්‍ය මතවලට එලපගත්තායි අපිගේමද එයා සමහරවිට මිත්‍යා මතියකගත්ත මුල් කෙන අනක් පච හරු කියලා. එයා පිළිගත්ත ත දහස්ගානක් ඒ පිරිස අරවගේ පාට හරුවන්න බැරවරු. ඒගේ ප්‍රායෝග වසයෙන් ගත්තාහම එනිසා තමයි හාදුගෙන ක අප. ආරම හැට වෙනස් කරත් එය අදස් මෙ වෙනස් වනත් සමන් ගොල් අතර එමනෑ හැබැයි දායක ආධීපිරිසමගත් හම ඒගොල් අතරත්ම ඊලන් ගිලඟ පල්ල හ පලවල් තලවලට හිල්ල මේක මහාඒ පිළිගන්න මට පිළිගන්න පිරිස්සොල්ට හිල්ල ඒ ලේසි කාර්භාරවය සමාජ සංශෝධනය කියන එක. මංග කිව ශසන සන්දජතරන්නම සෑම කාර්භාරයක දීම. දී අතරතුර අප ිලනුට උපස්ථාන කිරීම සම්බන්ධව ගිලංහල්හන්ත කරවා මේක වට්නාමදයක් කිය මමදන් කියන්නට යන්න වෙන මඳීද. රජතුමා සේගනම් රෝගින් හට වාසය කළ හැකි විශාල ගිලං හල් කරවා ඊට අවාස සියල උපකරණ සැපේය එක්ටේ රෝගයාට රෑදවල් දෙකේ බෙහෙත් හා කැඳපත් ආදිය දීමෙන් උපස්ථාන කුණු සඳහා සේවකයකු හා සේවිකාාවක බැගිම් පත් කළේය බලන්න මේ අදහස සාල ෙනහ එක රෝගියකොට රෑදවල්ජකීම බෙහෙත් දෙන්න හැත දෙට සාත්තු අප හෙත්ව කරන්න උපස්ථාන කරන්න සේවකයකු සහ සේවිකාවක පත් කර. මහිතා මේ තරම් අපි දියුණනේ අද එක රෝගියකට එක සේවකයක් ගානේ ඔය රටේ දෙන්නේ එක රෝකාාන්තාවකට එක සේවකාක වසන් ිකිනම මේ සාහත්තු සේවය පටන්ගත්තේ නයිටිංගල් ගෙන් කියලා. අපේ බොම් පිළපොත්තුලු ගන්නන්නේ ලෝක සාතු සේවේ ලෝකෙ හඳුනාතුනේ නයිටංගල් ඒෙම මෑත නටිංගල්ල මනටංගල්ල ඉන්න කලින් අපේ භික්ෂන් වහන්සේලා හිටිය රෝහල්ලුල සාතු සේවයට අනුරාධ පුරයෝකය එයට පස්සර රජුරුත් ඇවිල්ලා නැටිංගල්ලලා එන්නම සේවිකාවපත් කළ හිටිය සේවකුත් හිියල සේවිකව හිටියලු නටිගල ඒට කලින්ි තුරම සාහතු සේ හිටිපු පා එක කියන්නේ. එක රෝගියකොට එක සේවය එක සවිකා මොනතරම් දියුණුත් අද මගේතර වාටෝකට මතවහින්නේ සේවිකෙත් දෙන්නෙක් ඉන්නන එක රෝගියයාට එක සේවකයා සේවිකාව ගෙන් වැඩුක් දීලා තියාගන්න මොනතරන් එතකොට සෞඛ්‍ය සේව අපි දියුණුත්. අපට එහෙම අංසර රාශයක් කතා කරහ පුළුවන් මේ හ බඩා ල සරදවල් වෛද්‍යවරුන්ට වැටුප කියවා. අපි රජ රජනයීම නිකං වටගත්තා කිය අපට හිති එම කියන මනුෂ්‍ය අසත් කන මේ වදවරන් රැනම සේවක සේවවිකාවන්ටත් වැඩුක් කියවන සමයි එම තියයාගත්ත. ඉසකොට ඔන්න ආපව ල්ල රෝගහල පතිකාර කරවය වැඩක්ගලා. එකට මේ පරක්ගම මහ රජතුමාට මොනතරන් මේ අරුතෙම සලාහතන්න සේවක සේවිකාවන්ට මේ ඉරිවාස්ස අප වෛද්‍යෝරුන්ට මියයායට මොනතරන් දෙවල් කරන්න සිදුවනාාද. අප මේ ඉළඟට අප අත් කියලා මේ රජතුමාගේ සිලසමා දං විමක් අපි පොට පැතර දමම්කු ඉළඟට අපප කියන මේ රජතුමා අයුරුවු විසාරද ගහිල්ල න එකොල හමුවෙලාල න මේ කොහෙත් අයි ග එම හරි වටන්නවා ඒගත් අද කොවත්තනප දෙස් දෙෙන්නේ සහ අපි මෙතෙක්ල් දම් රාක්‍රම් භව කුමාරයාගේ අධ්‍යාපනය ඒතුන් අධ්‍යාපනලබ නිකේතනයක් ගයැනහෝ අපිහමදයක්ක්සාචා හැබුන යුද්ධමනතා කල ේතුමන් මේවා අයුරුවයේ දෙහි විශාකදය ඕ කාසක ම මේ කවඩෙකුට බේකර කතන්දරයකු තියෙන ඒග පරාකරම් බාහු රජ්ජුරුවෝ වයින්දෙවර කිය වයිදවරේ තවත් මීට කටි අපට කියවුණ පාලි සම සිංහල කවි සයක මෙවාගැනඉතාම දක්ෂය කියන කත යුද සෙල්පේ විද සම්බන්ධව මේ හමි දෙ කරම දක්සේකන කත අප කලකිවා ගෙන ත්ත ආතනය පිරුවන හ පංසල ගැන නොකිවවනට අරවාගේ විෂ්‍යන් රාශයක් සම්බන්ධව ධර්මත්්‍ය වෙච්ච කෙනෙක් දැක සියලු ෝගීන්ට තමාම ප්‍රතිකාර කළයේ කියලත් තිය හ අදරත් අපි තින මේ රහලෝට යන සසිරිත රෝගිමයට කැමති න හැම හිල්ලා එමසර්මෙන හෙදිපිලි ආදයක්දීලා බෙදුන්ගෙන් පින්වල්වාෝදන් කරබීම එකන මේ සුවබී නික්ම යන්නන් හට රැදි පිළි කියලා සේවල් බන් අප හිතා වෛද්‍ය සේවය ගත්තහම අපි හිතනවාද්‍යන් ආපව් මතින න්දනා කාරල හම කරනවා ඇද මොදි ගත්තහම බන්ධනාගර නකොට ඇඳුටි හෙම කල කලාාපනට හෙම ගන්නවානේ ය සමට ඒටිකතම පවර කළ දෙන්නේ ඇන ඇන්ඩා පව්. දැ මෙතර රෝගිය ආපව් යනකොට අලුත් ඇඳුදුන්නගේ පාම සුදදු පයිත කලලා නවල ඩකොඳ කරලා අලුත් ඇඳුමකින් මොනතරං පහසුපක් ලබාදු දවාානු මේ ෞක සම්බන්ධ වනේ. අපි මේ ඒ සේවය සම්බන්ධව අපපු කියලා අනමේ ඉතරකි ලෙෙත් හොඳ කරගන අලුත්තෙන් ඇඳමොත් ඇඳගන අදරත් අප පුළුවන්කමක් නෑ මහිතන් ලක එහෙම සේවයක් සපයන්න මහාජනය වෙනේ. ඒ ලෙඩත් සෝවා කරලා කෑහම්පීමත් දේලා ඉඩ පස්සයාප යනකොට අලුත් ඇඳමකින් ආපව එහාට යන්න පුළුවන් ඇ තලන් දියුණු මට්ටමක් මහිතන නෑ. එම ඇක හම්දුන්නේ අපට රජජුරුවන්ගේ. ගුණ්‍යවන්තකම මේ ගිලනුන්ට උපස්ථාන කිරීම කියන මේ පින්වන්තකම ගුණගරුක්කකම ගැන පමණක් නමේ අපි මෙහි කතා කරන්න තියන්නේ. ලංකාවේ වද්‍ය ශිල්පය පිළිබඳ ලංකාවේ වෙදහල් හෙදහල් පිළිබඳ වෛද්‍ය වරූ පිළිබඳ. ලංකාවේ ආරෝග්‍ය ශාලා පිළිබඳ.ඇ මේ දොළස්ටනි සතවර්ශය වෙනකොට ලංකාවේ වෛද්‍යවිද්‍යාව. රම් දියුණුවී බුණාද කියන රනාවත් අපට මේ තුළින් සාකච්චා කරන්න තියෙනවා. එන්සාඒවාපයේ තවත් අබිලේකන ගතව මූලාශ්‍ර ගතව සාකච්ඡා කරන්නට සූදානවත් තබාගෙන ප්‍රධහන පාලක මැදිරයට බොඩ වැද එමු සාකච්චා කරන්නට කැමතිම මාතෘකාවක් මේකය. කකොද හේතුව මේ කහරරි විද්‍යාත්ම ක මේඇවිල් ඇතකොට විද්‍යාවේ ඉතිහාසේ. මේ දේශීය විද්‍යාවේ ඉතිහාසේ. අපි දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසේ අපිට හොයා යන්නට කොයි තරම් තොරතුරු රසක් තියෙනවාවද අප ඉන්දකීර්ති සිරිවීර මැතිදුන් කරලාද පුරාවිද්‍ය හෙළිදරව් කිරීමොලදී අප දැකතිබෙනවා ඉතාම සියුම්. සැත්කම් අවුද පවා අපේ ආදී ආරෝග්ග ශාලාවල තිබූ බවට කරනලද හෙිදරව කිරින් මංහිතන්නේ පුරාවිද්‍යාඥයකුට සාකච්ඡා කරන්නට බොහෝ ොරොතුරු අපට මේ සම්බන්ධෙන් තියෙනවා. ඉශංක මම හරම කැමති දැ අපේ මහවන්සේ සඳහන්නවා මහා ගිලන් හල් පිළිබඳ. සමයිට මහවන්සේ මේ සුවරගතරල තිනෙ මේ රජ්ජරුවන්ගේ තිිච්ච පුුණ්‍යවන්තමක් පිළිබඳ වර්ණාවක් හා සම්බන්ධ කරන්න පුලාන් ඔන්න කෙනෙකුට මේක ැ මේක ඇතුලේය පුරාවිද්‍යාත්මකෝම අප තියෙනවනේද අපේ වෛද්‍ය විද්‍යාව ඉතිහාසේ පිළඳ කරණ හෝමය ඔවු අපේ එමීට කලින් අම්රාධ පුරුවගේ දෙවනේ බාහගේ ගැන කතා කරන කොටත් මෙහින්තාලේ වෙදාල පිළිබඳ කතා කරන කොට මේ ගැන යම් අවධානයක් යොමු කළ නමුත් අපි නැවත කෙටය හරි මතක් කරනක වටිනවා මේ විස්තරත් එක්කම ඇත්තරම අපේ රටේ වෛ්‍ය සේවය පිළිබඳ තියෙන පැරණීම අිලේක නරගෙන බැලූෘත්තේම මේවා ක්‍රස්තුපූර්ව දෙවනි පලිවෙනි සවස්වල්ට වගේ අයිති වෙනෝ. නමුත් අපි අමත කරන්න හොද නෑ මේ දේශීයේ වෙදකම පිළිබඳ දැනීම මේක අදකීමෙන් ආපු දෙයක් එකැන විශේෂයෙන්ම ප්‍රාගඉතිහාස කාලසීමාවේ මිනිස්සු හිට වාසය කරපු මානවයෝ විවිධාකාර ඔවුන් මූුණදුන්න විධාකාර රෝගාබාද සඳහා ජීවතච පරිිසර කලාපවලින් යම්යම් ඇටවර්ග දාහ්‍ය වර්ග කොලවර්ග මෙ අත්හදා බැලිීමම් කරලා තිබුණා අත්හද බැලිම් කරලා ඇතැමිට වර්ද නැති ඇතමටඔන් මේ යන් නැති අපි දන්න මේ කියන සාර්ථකත්තය ලබාගැනීම සඳහා කොයි තරන් අපිට මේ ජීවිත ප්‍රමාණයක් නැතිකරගන්නුනාද කියලා නමුත් එහෙම ඇවිල් ඇවිල්ලා මමිට අල්ලුත් ක කියලා ති නොයි මඇතිකාලන පරේශණවලද අවුරදු ඇතැමට අවතු හයදහක් පමණ පැරණ. ධාන්‍ය රස්කරපු කූඩකිලපි කියන්නේ ඒවගේ වත්තක සම්බන්ඳුලා තිබලො ඉගිනිනයට වගේ දේවල් හැම්ු ලති න. ඉගිනියයට අපි දන්නවන ඉගිනි මේක බොහෝම සමානයිනය මේ කෝපිවලට දැන්න වනත් ඔය බඩය අමාරුවලට හෙම දෙන පානයක් තමයි ඉගිි ගිනට තිකේ අවු හය දහ ිත පාන ඇතිකට එමිනිස්සු ඒව කේ. යම්මාකාරක වන ඇ ල ිච රෝග බද සඳහ පිියම් වශෙන් වෙන්න පුුවන් ඒ මෙෙම විල්ලා යම්මා කාරක අදකම් සමහ එකතුරගත්තර පස්සේ ඒක යම් ශිල්පියයක් විදියටට ස්ත්‍රහට න. දැන් ක්‍රස්තුපූර ලිපිවල වෙජ කියනමින් සඳහන් කරලති ඉන්නේ වෛදධවරු. එතකොට මේ වෙදකම කරපු ස්ථානත් තවටයක්ක් කියනකට වර්ධනය වුණා ස්තර විධමත් ආයතනවිදියට මේවා පාලි වංස්කතාවල වෙද්ජසාලා. නම් කරලති න වෙදහල් කියනෙකක් එතතා අපි දැනට අඳුරගෙන තියන්න පරනීම දහල් විදිට අපි දැන්ට සලකන්නේමිහෙන්තලේ කඳුපාමුල පිහෙටලාතියන්න වෛදශාලාව පැහැදිලියෝම ක්‍රිස්වර්ශ අ නම්ය වගේ සවසවල්ට අයිති දෙවිනි සේනත්තුමාගේ නමත් එක්ක බොම සම්බන්ධ එති ඒ වෙෙදහලයේ ආකෘතිය අරම් බැලුවට පස පේන්නේ චතුවස්්‍ර ආයිති තවශ්‍රාකා රආකෘතියක් මැදම දුලක් ඒක තියෙනවා. එතකොට ඒ ප්‍රධාන පිවසුම සමීපයේ ආරක්ෂක කුටි තියරෙනවා ආරක්ෂ කොටි තරක් නෙවෙයි සාහිනය පැත්වූ කුටියක් වෙනම තියෙනවා. ඒවගේමසාන පැත්තුූ කටි කලින් රෝගින්නන පරීක්ෂා කල කට ඒවාගේ බෙ දියගේ ඔ බෙත් ගබඩා කිරීම සදදාහ වෙනකුට ඇතිබුණා ඒක තිබිලා ඇතැම් භාජන හම්බුුණ ඒවා ප්‍රශයෙන් කරාපයෙන් ගෙන්න්නනු බාජන එකනේ ඒයි අභ්‍යන්තරයේ ආලේප කළ තිබිච්ච ගලේස් සාාලේප. හා ැලුවමොද්‍ර පේවා ඒවා බෙත් ගබඩා කිරීම සඳහාම නිර්මාණයකිරපු භාජන බව. ඒය වගේම ඒ සමීපයම තවතිබුණ ධනශාලාව කරෝගෙන්ට කන්න දෙන්න එ ඇතැමට මහින්තාලෙහිට රෝගින් භික්‍ෂු හසලව නති ඒක මේ ධානශාලාාවට මහුණදීල්ලතියෙන්නේ උනු පැන් රැස් කරලති විිච්ච මේ කාමරයක් එතන පැන්න ඔරුව තවමතියනවා කාමරයක් එත මේ මූලි පරරික්ෂා සියල්ල කල්ලාව සන්නට පස්තම යයට ප්‍රධාන පරිශ්ට ඇතුල්වෙන්නේ එතනත් දෙැත්ත මුරකුට ඉදි කරල ති නවා. එතනත් මැද මිදුලකට මහුණ දාලා වේදිකා වටේ සමාන්තර කුටි පේලියක් තියන්නේ ඒ හැම කුටියක්කම ඉඩ ප්‍රමාණ එක හා සමානයි ඒවැ දොරට යොමුලා තිබුණේ ඇර මැද තියෙන මිදුලට ඒ මැද පරිශ්‍රය ප්‍රතිමා ස්ථාපචච කරන්න යොදාගෙන තිබුණ පත්ම පීට ඇතම් පාදස් තල දකින්න තියෙනවා. පැහැදිලෝ මෙතන තියන්න ඇතේ එකක් බුද්රති මාවා හෙට බුදුකිිමිය අරන්තය බෝසත් පිළිම හිටි බෝසත් පිළිීමයක් මොකද යකාලෙ සෑහෙන සැලකුණ අවලෝක තේශවර මේ රෝගෙන් සූපත් කරන බෝසත්වරයා විදිහට මේ කාලේ අවලෝක තේශුන්දනය ඉතාමජන ප්‍රියුණා ලංකාවේ අභ්‍යහන්ත්‍ර කලා පේජන ප්‍රියුණියය ඔහු රෝගින් සපත් කරන්න වූ බැවින් දැන් ඒවගේ අපි දන්නවා මාලිගාවිල දම්බේ ගොඩ අර විශාල බෝසත් පිල්මේ පිටාතිබෙන ස්ථානය කිට්ටුවම රවාලග ගටබුන්තින මේක මහවන්සේ කනගාමය කිය සඳහන් කරල තිනවා ඇස් අඳ පුද්ගිලංජීවත්තච් ගම ඒ රෝහල ඇස්වාටුවක් විදිහට බාපාවිච්චි කරන්න ඇති. ඒ බෝසත් පිළිමේ අබදන අවලෝක තස්ශවරකිල කියන්නේ අන්දන්ට පිනීම ලබදන බෝසත්වරයා ඇතුව ඒනිසා වවෙන්න තර විශල ෝසත් පිිය කර හළලින්දම් බලගන්නවාගේ මාලක කේපියයක්කුඩ ස්ථාපනය කරන්න නැත්ති. එතර අපේ වෙදකම් නිතරමගේ එක පැත්තකෙන් ප්‍රතිකරම අනි පැත්තෙන් හේදකම් මේ දෙකේ එකකතුවක් විදිරතමාගේ එනිසා රෝහලක් සැලසම් වුණේ එක පැත්තකින් රෝගෙන්ගේ නේවාසික පහසුකම් භෞතික පහසුකම් වගේම? අර මානසික සහනය සැලසන ආකාරයෙන් මේදක එකට මිට අම්රෝ ෙද්‍රගී තිබුණ හොඳර හල් සංකයක් ිකන දන් තිවාඒ අවට මේ යන සත්තු විශෂයමය කුකුල්ලු ඒවගේ සත්තු රෝහල්ට ගෙනත් දෙන්න කියලා. ඇතම් වෙලාවට ඒකට හේතුව නැතිේ පරේෂන කටවතු තුලන් හමත් නැතම්මර සතුන්ගෙන් ලබාගන්න යම්මම් කොටස්තුලක් බේ හද. එඒසා පි ැතු මල ේ හැදීම රීමට මේගේ සතුන්ගේ කොටස් භවිතා කරල යමම් හෙ න රර තිය න මනේෂනය සඳ පහවිතා කල ගන්නද එකත මංකිව ඒ දෙකම් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ර කරට බයරක් දැම ිහිතල රෝහලු තේවගීමම පොන්නරව ලාහන පිරිවෙන සමී පය රන්කොත් හරි ස්්‍රහතමයි රහන ති පොළොනව රහල ත මේක රගගේ චත රහල. මේ මේ කතාකරමින් එන පරක්‍රම් බහවරජ්ජරුවන්ගේ කාලේ මහවන්සේ සඳහන් වන මේ ගිලන්හල පිළිබඳ තමයි ඔබව පුරාවිද්‍යාත්මක පහැදි මේ ආක්තුතිය සමානයි දමී අම්රදුරලක්ත්ම තේමයි දැන් අපිදන්න රුවන් වලසට අපි ඇතුවලට නකන්නේ නැගනහර දුොරට සමී පේමතියන්නේ රෝහලක් එතනම අප පාාවන්ලො ස්ා ඉදිරිිට තිය රහල නටබුන් මෑත කාල ැනීමම් කල පාග තින ූ පාරම තු පරාමට වෙන රහලත්ති. ඒකත්දන්ැෙම්මගින් මතුරගින් තිෙනවා. ඒති මේ සියල්ලගේම ආකෘති ඒහ සාමාන අයරමංකිව චත්‍රශ්‍රා කරාකෘතිය මැදමිදුල ඒකට යමුමවෙච්ච දොට සහිත කුටි මේ සියල්ලම තිබුණ. පොළොන්නර්විර හලේ කරපු කැනම් වල්ලත් හම්බුලා තියෙනවා ශල්ල උපකරන. එතකොට මේ ශල්ලි උපකරන විතරක්නෙව. ඉතාම සෝක්ෂම කෙරුම් උපකරන. මේවා ඉතා කොඩා මිනුම් ප්‍රමාණ අපි කැන්න ආදේශයේ වෛද්‍යවරුන් මැනීම් සඳහා. ර හහා විතාාරන ුද්‍ර රාධති න වර්තමාන. ඒවට ඉතාමත්ම සසාමානයි වෙනක් කියන්න බැරිතර. ඒගේම ශරියරය විවර කරන්න පුළුවන් ද කතුරු අඩු ඒ වගේම පිහි මේ සියල්ල හව ිලා න අ පේරාද විශ්වවිද්‍යලයේ දෙමස ස දශික මට තකේදට හිටිය උපකළුබෙත්තුම එතුමාගේ නම අලුවිහාරි. අලුවිහර මැත්තුම තව මංහිතන ජීතුන්තට න්නවා ඇතු දැන්ට මංහිතන . අදකම් වලින් පරිපූර්ණම වෛද්‍යවරයා වෙන්න ඕනේ තුම උපලොපතිවරයා වශයෙන්වැඩ කලා පේරාදිනී එතුමා මේ සම්බන්ධෙන් විශාල පර්ේෂණ ප්‍රමාණයක් කලා යෙනවා මත් සසාහභගලා තින සමහර් දේශන වලතුම පාත් එතුමා කිව්ව. එක දෙයක් එතුමක් කිව්වේ මේ සියල් ගෙන විස්තර කල්ලා මේවැන් හම්පේච කිරම්මෙන උපකරන ඒ ශල්ලි උපකරනඒ සංසන්ධය කළ වර්තාමාන උපරනත්තෙක් එකතුමක්ේ මොනුවවාදා පැාලිතු හගැතියන්නේ කිසික්. කඒ දේශනයේදී නේද කියවුණේ උල් සහිත කතුරු සහ උල් රහිත කතුරු උල් සහිතර කතුරු පිට හම කපන්නට වෙන්නට පුළුවන්. උල් නැති අග රෞංවෙච්ච කතුරු ඇතුළේ ඉන්ද්‍රයන් කපාදමන්නට භාවිතා කර අද බර්තමානයටය උල් කතුරු සහ රව හිට හිස සහිත කතුරු. අදත් භාවිතා කරන්නේ අභ්‍යන්තරය කපන්නෙසා බාහිරය න දැන්ග සුස්‍ර සංගතාගතට පස්සේ සස්ුතේ තියෙනවා විධාකාරව. හතුරුවර්ග ඒ කතුර එක නම්මුලින් හඳුන්වා තිනවා ඒවැෑ හිස්ස කොටස වි හැඩවලින් එකක සත්තුන්ගේ හිස් ආකාර හැඩවලින් යුක්තු වනා එනිසා ඒ නම්මුලින් තමයි අයධ්‍යත් මේ නම් කල තිබේ දැම මේ ස්තේ වන තර බැලුවත් මේේස්ත්‍රේ මේ වැදගත්කම් කීපැත්ති නොම මහන්ස විස්තර පලවෙෙන්දය තමයි මටම පසුබි සතය කතා කලා අප මේ විරසහන්න බලන ුපකට වෛදධවයේ එකඇතුම අයුරදොදදරෙක් ඉතා ප්‍රකටයි හොඳ පර්ේෂයක් ඇතුමක් නම දැනිස්ටේල් එල් පෙරේර. ට මතය ඇතුමා අතා කර ට වවා ගු කතා කරන පාක්‍රම බහු සම්බන්ධ දවස්සලෙක් මෙන්න මේ වචනන්නේ මේ මහාවන්සේ තිීනාව මෙතන වචනයක් ආයුබබේද කියලා එතකොට මෙතින් ආයුබ්බේද සයං චාපයේ නිපුනත්තා නරාධිපූ මේ රජ්ජුරුවෝ ආයුවරේදේ නිපුුණෙක් වුණනාා මේක තමයි කියලා මහාවන්සේ පලවෙනි අවස්ථාව ආයුවේදකන වචනය සඳහන් වෙන අුේ කලින් කිසිමවස්තාව ඇද බද දසරජු ැි කතාලලා නමුත් ආයුරේදක නවති හබු නට එති ඒවා තගල හමනේ වෙද් මගේ යු අයුබේද අයු්බේද කියලා කියන්නේ අයුරුේද කිය හරි ආයුෂ්‍යය වර්ධනය කරන්නාව වේදන අයුරේද කර කියන්න එත්ත කොට මේ තමයි මුල්ල අවස්ථාව කියලා එක පොඩක් මතක්රන්න කියලා ඒති තුමාට පි තුන්තමක මතක්කිරීම් සම්බඳිට එතකොට දැම් බලන්න මේක කියන කරුණු මේ කියනවා මේ ගිලන් හල හදලා මේක කැනේ මහා සාාල මහා ශාලාවක් හැදුවවා මොකරද හැදුව නක සත රෝගී නම් නොයකුත් සියකනන් රෝගින් සඳහා තමයි මේක හැදුවී ඇයි හැදුවේ දයෝපේතෝ කාරාපෙත්වා නරාදිපු මේ මේ ඔවුන් කරෙන් දයාවෙන් දයාවෙන් තම ඇත්තුවා මේක නිර්මාණය කළේ කලග නොනනි ඉට පස්සේ කියනවා මේ රෝගින් සඳහා ස දාස මේකං්චේ දාසිංච අර දාසේකුත් දාසේකුත් ලා මේ රෝගිින්ට මේ උපකාර කරන්නේ ඒවත්‍රක්නවෙනි බේසජ්ජ බෙහෙත් කජ්ජ කජ්ජ කලකිවේ කනදේවල් බොජ්ජ බොජ්ජ කලකිවේ බොන දේවල් කන ොන ේවල් කජ්ජ බොජ්ජ සම්පාදේතුන් දිවා නිසා දිවාරෑ මේවා සම්පාධනය කරලා තිබුණ කන බොන දේවල් නේවාසක රෝගීන්ට මුදල් ගෙවල මේ සේවා සපයාගන්න ක්‍රමයක් නෙවෙෙන තිබුණ රජයෙන් සම්පාදනය කළනේ නානා බේසජ්ජ සම්බාර නානා බේසජ්ජ නො එෙක් බහෙත් වර්ග එකේ රෝගෙවලට නොයෙක් නොෙක් හෙත් ගිනල්ල සම්පාධනය කරලති ායුත්‍රක් නෙවේ දනධඥාදී සංචිත සංචිතය කල කෙන්නේ එකතුවක් සංචීතයක් එතකොට මොනවත් දනධඥා ධනදාන්නේ දන ධන ව ඇමට හෙ තු ල ගැන ැමලාට මුදල් වශනුත් පචි කනති ලන කටත් හන්නන්නේ දල්ලෙ කෝෂ විතුුණාන ඒක ඒවිතරක් නවේ ඉර් පසන කොට්ටාගාරේ කොට්ටා ාර කලෙේ කෝෂ්ාර. රෝහණටම ච බණඩාගරඇත් බා ඒ හණ්ඩාගරන්තමයි මේවා පාලන වනේ ඉති අපට හිතාගන්න පුළුවන් භාණ්ඩාගාරය පාලනය කරනය. ඒවා පිළිබඳ වාර්තා සම්පාදනය කනාය මේ දනදාානය සහ බේත්වර්ග සම්පාදනය කරන අය. ඒවා දේක්ෂණය කරන අය ඒවා ප්‍රමිත කරණය කරනාය. ඒවා වෛදරන්ට නිකුත් කරන අය මේ සම්බන්ධයෙන් වාර්තා තාගන්න අය. මොනතරන් කාරමණ ලක්කින්න ඇද මේගේ සක්කියරවා. එක්රෝගයකොටයිද සේවකක් බැලින් වෙංන්නල කිය ඔවු. ඊ පසේ ආයිත් කියනවා නානාවත්තා විභාගේසෝ නිපුුණානං සුබුද්ධදිනං. වෙජ්ජානං කතාත්තා නං සබබ සත්තප්පවේ දිනන්නේ. ඒතක්නේ වේ සබබත්ය විසේ සඥෝ සියල්ලේ විසේසඥෝ විස සඥෝ ේසන්‍ය වද ේ සකඥෝ තමයින පත් කල තිබුණට කාරපෙන්තෝ දිවාරත්තිී. දිවාරෑ වෙලාවක්නෑ දිවාරෑ මේරෝගීන් සඳහාවන ප්‍රතිිකාර ක්‍රියාත්මයක් කළ තිබුණා. ඊට පස්සේ ආ පෞසරයක් කියෙන්වර රජුරෝ උපෝෂිතය සමාදන් වනාා කෙලකිනො සිල් සමාදන්න වනා. ඒ දවලොත් කර ඒවිතරක් නෙවෙයි අරෝදදි තම නිිපන බාට පත් වන නිපපුනෙක්ුලා නිකං හිටේ නෑනෙ ඇයි නිපනෙක්වෙන්නේ රජ්රෝ ේත් කර එක පපති රජරු ෙහෙත් කලා හැබැයි ඒ සඳහම නෙවෙයි නිපුනෙක්වෙන්නේ. ඒ ශිල්පේ නිපුනෙක් වුණොත් ඒක වෙන අඩුපඩු හන්න පුළුව. ඒපලිම දනුමත්තියනිිස්. අධේක්ෂණය කරන්න පුළන් ඉට පසකිෙනවවා ආනාපෙත්වා මහා ප්ු වේජේතත් නියෝජතේ පතිකාරක් කමේතේ සං විචාරයත්වාන සබ්බතා. ඔහු මේ ප්‍රතිකාර ක්‍රමගන්න සියල්ල විචාරෙත්ව විචාරණයට ලක් කළා අධේක්ෂණය කළ තමන්ම සහාගී වෙලා එකතානක වැදගත්කම රජ්රෝම සහභාගී වෙලා ප්‍රතිකාර කළ රෝගීන්ට සැලකවා ඒවාගේ මේවා සල්ල අධේක්ෂණය කළලා විචාරයට ලක්ලාා කියලකිනවා. ඉඩ පස්ේති කියනවා. මේ විචාරෙත්වා සුකන් දුක්කං මේ ලෙඩ්ඩු ගෑවට ගිහිල්ලා. දුක්ක සැපය විමසීමට ලක් කලා විචාරෙත්වා සුකන් දුක්කාක්. සබ්බේ සංචේව රෝගනාං ඒ සහිලු රෝගින්ගේ. ඊට පස්සෙෙ ආයත්කකිනවා මේකේ අ රෝගින් සුවපත්තුලා යනකොට රාබි කලින් කතා කලාගේම අ පු්්‍යයනු මෝදනා කිරීම ඒ පින්. අනුමෝදන් කිරීම ඒකත් මේක සිද්ධලාතියෙන අවසානය කිනෙනවා ඒතේනඒව උපාජයේන ඔන්නවො එක වූ උපායන් වලින් උපායේන උපක්‍රමවලින්. හරි අනවස්තන්දයනුගෝ අනුවස්සං වර්ෂයක් පාසා මොකදද කලින් අරෝගෝ පරිමෝජයේසි, සබ් රෝගය හිරෝගිනෝ මේ රෝගී වෙලා ඉන්නේ රෝගීන්ගේ සියලු රෝග දුරු කලා. අරි හේතකි වූ උපයන් වලින්. එත එක පැත්තකින් ශරි මේ බෞද්තක ප්‍රතිකාර ේත් තහේතුලින් කර ප්‍රතිකාර. අනි පැත්තෙන් මානසි කොර කරන ප්‍රතිකාර. එනිසා මේක ඉතා හොඳ විස්තරයක් පොළොන්නර යුගයේදී මේ වගේ ප්‍රබල පාලකෙක් මොනතරම් යුද්ධගෙන කරදදි මොනතරම් මනුෂ්‍යගාතන වුණත් බලය ලබාගත්තර පස්සේ දෑර කලින්ගිවන නචර විරෝධදධමතතිී කලින්කිව්වා පොන්න්නරුව හිට මිනිස්සන්ට එලිටුවත් හිනි ටත්ති බෙනෑකා. මානා බරනක ටන් කරන කාලේ තමන්ගේ දූතිෝදාල අර රේ ර ට මක් තිබෙන අන්තිමට බැ. ගල් ර ද හම දරවලින් ප්‍රෝජ ති මනිසුට කල දර මනිස්ු ල්ල හල දරන වාර්ගයින් කල වහලි බිචි දරන්තමයි වැඩරගත්. චර ලට ප ත්ව ඇතිකලා හැ දැන්ක හොමද පාලක නට පස හොමද ල් ගන්නවා මනිසුට සලකරනවා ඕකත මජපිය වනේ මං ඒකයිඇකිවේ හමති සේම අරකරන සියලුවම වැඩ කරන්නේ බලය ලබා ගැනීම සඳහා. ඒ එක චරිතය බලයගත්තර පස්සේ. සබ ලකහිතතානු කම්පායිය සියල ලක සත්‍යයන්ගේ හිතානු කම්පා ිනිස රජර වඩ කරනවා ඉති මේක දෙක් එනිසාි මේතික පටල ගන්න හොඳනෑ මේ ඉතිහාස කතාව සාකච්ඡා කිරීමට හමම අප හමුදුරන්න දැන්ේ ඉන් හට තවත් තියෙනවනේ ද මහන්සේ වහන්සේ ඒටකටආ වෙන ඇදැ ඇයි මේ කවඩකුට අර දමගේ අපේ බුද්ධදස රජරනගොත් මෙද මතක් පෙනවාන මට පේර හම්බච බුද්ධන්රාපපුරයගගේ බද්ධාස රජරුව මේ ඉතාම ශ්‍රේෂ්ට වෙදවරේ තර බුද්ධදාස රජ්ජුරුවන්ගේ සහෝදරයාන ජෙට්ටතිස් එතුමන් මොනාද ඇදදල කැටයමේ නිපුණතා සූක්ෂම ඇදල කටයම් කරු. ඒවගේ විධ ිල්ප ශාස්ත්‍ර ඉගනගත්වය ප රජුරුන ලතින ැන් තකොට මේ පාක්‍රම් භාව රජුරුත් වයිද විද්‍යාවේ නිපනේ කියලා නිකම වයිද ද්‍යාන ශල්ලය වද විද්‍යාව නිපන ක ලොපපුර බුද්ධද සරජුරු සරපයක්ක හා සම්බන්ධව ශල්ල කර්මයක් කලා වගේ කෞඩෙකුට විශල්ලි කරමයක් විස්ට ැවන පහඳ රජතුමාසිෙන් අපි ි කරනු කියව මේ අවුරුවදය සම්බන්ධව විශේ සනය තමා මෙතුමා අ අආයුබ්බේකින් වචනයන. ක ගොක්රට වටා දහසක් විතුමාස ලංකල හගේ අයුරෝේද කියන වචන එකොට මේ මහ පරක් රජර වි ප පරිවටනවාන යගේ ප හඳ ද අදර්තමානය ලංකාවේ හෙල්ලවේ දකම් සහ අයුරේදය කියලත් වෙන් කරගන්නනේ අයිුරයේේදේ ඉදිය මූලයකින් ටැමි ගත් හෙලව දකම අපේ සම්ප්‍රදායක් පවත් අසත් තර්ක කරනයි දැ මේකින් අයුබේ අයු්බේද කලකෙන එකකොට ඉදිය මූලයකින් කොටන ගච්ච යිද් කරමයක්ද පරක්‍රමහ රජර පරිපාලන කල මදන්න හො අප අපදන් පොනරවම ගස්ති කියලා කියන්නේ පොලතිස පුරුවර පොළති සිසුරෑගැන කියලා කියන්නේ ලෝක මිසුරු අධනයක් කිටියාලු ප්‍රසිද්ධ යකින් පොලොතිස ඉසිවර තමයිලු වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ලෝකම ප්‍රකටම ඉසිවරය. යා හිටිය කොහෙද පොලතිස පුරුවරය එය අනි ප්‍රතිෙන් ගත්ත හම රාවනා එහම සම්මාන්ධ කතාගෙනනට නාග සීයකින අගස්ථී පුලස්තුල ඇ හමුොල් කට මම තන්න අර අරකිබ ආකාරයට මේ අයුරවේදයි හෙළවිදකමයි සම්බන්ධුව අපික හමරි සහර කෙන කඳා කන හැටියට අපේ මුල්ම යුකයේදී හෙළවදක මේ ති ාවිතා කලා කියන්නේ රසායිනක දේව මේ රං රිද මුතු මැණක් ඒවගේ රසායනක දවලුත් එක්කගත්ත බේත්තමයි මුලි රාවනාා යුගකිකුට ඇතිතිි රමදන්න කියියව්පවාගතය තුරන ගත හම රසානික දවල්පය කරන බෙත්ති හෙත් කරලා කිෙනවා අපේ මුල්මොජුකෝල හිටපු රාබනආදී අයි. ඉට පසයනකොට පෝ ගස්වල කොලපතු මුල් ආදිි මුල් කරගන කරපු ඒ දේවල්.ය අදරත් අපේ සැමකමකර අපේ මැනිික් ගල් දාගන්නව රසද ආතියුදාගන්නවා අප ගස්වල කොළපොතු මුල්ලාත් යුදාගන්නවා මෙම අප අවුරයේ සමමාන්දු. අයුරුවේද වචනය අපිමංගේ වචනය විතරක් ගත්හම අයුරුවේද කියන වචනය අපට පොළන මහාපරක් ඔබ්බා යග යනවා ගොවිතන සම්බන්දව මහා වැැවු සම්බන්ධව විිවිධවා සම්බන්ධව සරච්චා කරනව මහා පරක්කම්බාහ යුගයේ වන්නවාගේම අපට ආයුරුවේද වචනය සම්බන්ධව අපට ඒයෝග වටනවා කිෙනක තමයි ඇ මධතියාන්න ඕන කින අවධාරණ කළේ. එම තාත්න මට හිතන පැසකගේ පැත්තිෙන දැන් අප හොඳ සිරිි. මේ හනම නිෙක් ළඟට ගහිල කතාපාක අද හාමුතුරු හැටියට අප රෝහලට අප පිරිත්තුූරක් අරන් ගයොත්හෙම අපි යන්න රෝහලට අපි ඉසිරිද. ඒ සමන්ගේ ගමේ දායක ඒ රෝගාර තරක්න මේ පිරිත්තුම කැටහලන්න යන්නේ. ඒවාට්කෝඩ ගේපු හාම ලගි ලෙඩත් කියර නි හානු මරත්තයක් ගැටක කලා යන්න මරත් එකක් ගැක කලා යන්න. ඒ බෞද්ධ වන පුළන් බෞද්ධයන පුළන් ඒකෙද හදනා නම් පහලවන එක ඇලින්නේ ඒ සේරම රිිත්තු වලක් ගටක කලයයි නමකද ඒ වෙලාවේදී රෝගි තත්වන පත්තිින කෙනාට යා හාමුදුර කනෙද යා පාදකිනෙදයා පූසාරකනෙදද කාගින් හරි වෛද්‍යවරේද කාගින් හරි යාල් ලඩේ සෝ කර කන තමයි එල්ලෙලාට ඕනකම තියෙනෙ. හැම ෝගෙම යාාපත ආසිරවාදය බලාපොරොත්තු වෙනවා.ඒවිදියට මේ ලිෙක්්‍රාන කියලා දුක සප විසන්න පුළුවන්ලං එක වටිනෝ. මේ රජතුමා කියලා දුක සප විමසවා ඒකතකොට අපට ඉදාානන් ඒ සිද චාරිතය දලක්කම අපට වෙලතිී. මංති්‍ය සවත් අප ඉදිරියට රෝගි කෙනෙක් දකින බලාට යන්නේක හොඳයි. අ මේ නම පුුණ්්‍යාන මෝදනාව. අපට මතකයි තැන් ඒ පුුණ්්‍යාන මෝදනාව මේ සාකෙනෙක් කරපු කර ප්‍රතිකාරයට පිින් දෙනක දැවදාහනයක් වසින් මගේ තාත්ත ම යුදතුන්තරන අවුදු අනුගානක් ව ඇස අනුගානක් වඇස ද මම උ තේකාාද ලකි හිදුනාව කම කියනවා අපින් සිද්ධ ච්ච නිවන්ද හිත්වා මෙම කියලා එන්න ආසිල්ු වාදය. වතුරකක් හහිදුන්නත් මමන අප ගීගෙන පන්සේ කියලා ඇත අපි වෙනකවර කෙන කියලා. එතකට ඕනම කියන කොට කියනවා අපෙන් සිද්ි වෙච්චාව කියලා මොනින් බට අර කරන නිවන්ද හිත්වා රෝගි වෙත්වා කියලා වචන කපා මේ පුුණ්්‍යාන මෝදනය. එතකොට ඒ කරන කියෙනට පෝ කරන්න හිතනවාවය තග ිාන හෝජාත ොත්කවරුවා ි පිග කියලා කහැමකන්නේ ඒ පැරණයාගේ සිරිද ලබයි ඒට පින් සිද්ධ භචක්චාවයකි නවා. එ එහම කළ ස්තුතියක් කරලා පින්වන මෝදන් කරලා තමයි ඇඳ ඒ උදව්ව එයාගන්න. එතකොටේ කරන කෙන ආඩත් ඒ ලබන කෙන ආඩත් ඒක පැත්තිගත් මවාගේ සිරිත් දැන් වදවෙලා තියන හිදා මගතනාමක ඒ වට අපිත්තේමනි අපි දැ කෙනෙක් අප ඔවනු දෙයක් වැැදුුත් අපිකිෙන සුවපත් පේවා. අපි ආන්දුර කෙනෙ අරම ආසිරවාද කරනවානන්නේ. පු අ රෝග අම්බත පෑන් දොක්ේතුවා අ චුවර කැමති. ඒ දෝකම ලැබනත් නොලබනත් ඒඒ කියන වචන්දක සවපත්තුගන් රෝගවේවා හරිවන්න. මටපතක මං අපේ ක්‍රියම්මලාට ගිහි කාලේ වඳිනවා. එඒ වඳන්නේම හරීදික පා්‍යයක් කියලා ආසිරවාද කරවා. යෝක අහ කරකිල වැඳ වැදකෙන ඉන්නවා. න කිරියම් දිග ආසිරවාදැ කරන අප අම්මගැම දිග ආසිරවාදයක් කවා ගාතාගුත් කෙන ගාතවත්ෙන බේතිී ව්‍යන්තුයම කියලා ඒවාහග හට හු කැමති පංචකාලයි. ඒ හිදා අපට ඒගේ සිරිතරුදුත් මහහන්සේ පැත්සින් හරි සඳහන්ගරලේ හරි වටනවාආකසමක න. කාලේ හමරවගෙනෙනවා ඉ කෙටින් හරි ආයුබේ කියන වචනය ඔබන් ක ප ප ම හ ුරන් හ ප්‍රශ්නයට. ශංකට ඇති උත්තරයක් දැම්ම අප හෙවදකමහ මේ සඳහන් මෙ මෙතන වචනයෙන්ම අයු්බේක සඳහන්න එක මෙතින් අයුරවේදය කියනෙ ව අුරුවයේ දසා හෙළවදකම් අතර වෙනස්කමක් එදා යුගයේ තිබනා කියලා අපට කියන්න පුළුවන් ඇත්තම ද ඕක සම්බන්ධයෙන් ඔය ඔය විශේන්න ප්‍රීණවතර පවා මත බේද තියනවා. ඉතින් දැන් වර්තමානයේදී ඔ ආයුර්වේදය සම්බන්ධයෙන් යම්මම් විවේචන එල්ල කරන ක්ඩායම් විසින් හෙලවෙදකම කියන එක ස්මතු කරන්න උත්සාහක්ති නොම මේ දෙකතේ අම්මාකාර එහෙමදකට මත්ති න මංහිතන්නේ එදාඩස්ට කියන වෛ්‍යතුමායිත් යම්ම අදහසක් කහමාර කර ගත්තයි සම්බන්ධී නොත් නමුත් මට එතුමාගේ අදහසුනේ මට හිතනවි දිට එකන්නේ ආයර්වේදය ලග හඳුනාදන ෂක්විදන අප අදහසකඇවිල යෙන්නේ නමුත් එහෙමනවෙයි අපේ රටේ මුලයින්ද ලම අයර්වේද තිබුණාගෙනනක අර්ර තිබුණ නමුත් සාමාන්‍ය ස්වභාවික දේ තමයි ඕනෑම පටක් ඇතුළේ අභ්‍යාන්තරික වශයෙන් ඇතින වර්ධනයන් තියෙනවන ඒවර්ධනයන් ප්‍රා් තිහාසිකාල ඉඳලම් වෙනවා. කලා වෙන්න පුළුවන් විවිධ අභිචාර වෙන්න පුළුවන් වෙදකම් වෙන්න පුළුවන් සංගීතය නටුම්ගැම් වෙන්න පුළුවන් මේ ඕනෑ ජනක කඩාමක ඇතුලේ අ්‍යන්තරික වර්ධනය වෙන. ඊට පස්තමයරටින් පිටින් බාහිරරිග ේවත් එකඇතුවෙලා ෙන දේල් එක මිශටලයන්නේ. එනිසා ඔය හළලවෙදකම කියනක කොහොමුණත් අපේ රටේ අම්මාකාරයක කරම්‍රමවේදත් තිෙන් නඇති ක්‍රිස්තු පූරයගේ දන් මංන්න කලින්කවගේ ්‍රා් යිතිහසික්කාලේදන් හොුපුරදු වෙච්ච. නමුත් ීට පස්සේ ආයර්වේද නම් මටත් හිතෙන්නේ පරාක්‍රම් බොහොත්තර පරණවෙන්න ඕනේ කියලා. සමහර විට ඔය බුද්ධදහස වගේ රජර්ණි කාලේ පවා මහාවන්සය අපට දෙන්න ඉංගේ ඇතැම්වෙලාවට ආයර්වේදය සම්බන්ධයෙන් වෙන්න ඉඩ තියෙනවා කියෙනකතමයි මටත් හිතෙ. වේදයක් ලෙස නිපුුණාවෙච්ච වේද ශිල්පයක් ලෙස ඒ කිය වචනම විද්‍යාවගේ අර්ථ තියෙනවා එකනේ ආයු වර්ධනය කර ගැනීමේ විද්‍යාව තිහි මූලය ඉන්දී වෙන්නට පුළුවන්. නමුත් ලංකාව තුළ අපේ අෞෂධ වර්ගා අපි විසින් ඒ වකොට හොයාගනැති විචක්ච නව සොයා ගැනීම එක්ක මෙවා එකතු වෙලා වැඩිවර්ධන වෙන්න ඇති. කොහම නමුත් බුද්ධ සරජර විතරක්ට මේේ පරක්‍රම්භාව රජුරෝත් අයුරුුවේද නිපුුණ ශල්ලය වෛද්‍යවරේ කියනක තමයි. හන්ස ඔපකර සන්රද සතුන්ට පවාදගගල කෞඩෙකුටත් වැදගං කරපු විස් තැකිනුසේ කෞඩාව සුව පත් කරගන දාගේ පිටේ රඳෝගන පැදකුණු කොට. ඔහ මුදා හැරයා කියල කතාන්දරයෙකුත් මේ ඇතු සඳහන්නන්නේ නවා. දැඟහමන ඊළඟට අපට තියන්නේ මේ පොන්න්නරුව ප්‍රතිතන්ස් කරනය කිරීම පිළබඳ ව්‍යාපතියේ ඊළඟ කොටසට ගොඩනැගෙන්ඩ නන්දන උයන දළදා මාලිගාව ආදී. ර්ණයකරීම මේවා පිළිබඳ අදවෙන්න තුරුත් අපට සාධක සාක්ෂ පුරාවිද්‍යත්මකෝ හමෝණ නිසා පොළොන්නරේ අධ්‍යහපන චාරිකායනු ඔබට තොරොතුර තවත් හුගක් වැදගත් වේවි. ඒනිසා පිලබනතිය ගෙන සසාච්චාරම අපි නාකහන්දුරන්ට පින්දෙමින් අපේ කතිකකාච අරතුමාර්ද තුතිවන්තමින් අදත් අපබ සමගන් ලබනත ම රත්ත හ අඩා ආයුබොහෝ වේවා. Hors Boath